මොකද අලුත්ම තත්ත්වය අපි දැක්ක ඔබතුමාලගේ සාකච්ඡාවෙන් පස්සේ මන්ත්‍රීවරු පිරිසක් රනිල් මහත්තයාත් එක්ක සාකච්ඡා කරනවා. ඒක අපේක්ෂා කරපු කාරණයක්. මොකද මැතිවරණයකට ඉදිරිපත් වෙනකොට සාමාන්‍ය ඉතිහාසයේ නම්ම නොඑක් පක්ෂවල යම් අදහස් තියෙනවා. ඒක අපේක්ෂා කරපු කාරණයක්. මොකද මැතිවරණයකට ඉදිරිපත් වෙනකොට සාමාන්‍ය ඉතිහාසයේ නම්ම නොඑක් පක්ෂවල යම් අදහස් තියෙනවා. ඒ වගේම තමයි ඒ අය එක් එක් පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ අදහස් සහ මත විමසනවා. ඉතින් ඒක මේ ජනාධිපතිවරණ ඉතිහාසවරණ ඉතිහාසයේ සාමාන්‍ය කාරණයක්. අපි මුලින්දම්ම පක්ෂ ශක්තිමත් කරමින් වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන ආවා. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුලත් පක්ෂ ශක්තිමත් කරමින් අපේ මතවාදය ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කළ යුතුයි. පුද්ගලයෝ ජයග්‍රහණය කිරීමට වඩා අපි එදා ඉඳන් UMP විරෝධී කඳවුරේ අපි හිටියේ. ඉතින් අදත් අපි හිටගන්නේ UMP විරෝධී කඳවුරේ. ඉතින් පැහැදිලිවම මේ මැතිවරණය තුළ UMP විරෝධී කඳවුර සහ අනික් කඳ UMP කඳවුර කියන කාරණය තුළ මම හිතනවා පොජ්ජන පෙරමුණ පක්ෂයක් විදිහට මේ වමේ දේශපාලන ධාරාව ඒ ඓතිහාසික UMP විරෝධී කඳවුර නියෝජනය කරන්න අපට වගකීමක් තියෙනවා. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි ජනාධිපතිවරණයේදී ගණදෙනුව තියෙන මහජනතාව එක්ක මිසක් මනාප දේශපාලනය තුළ නෙවෙයි. ඉතින් සමහර වෙලාවට සමහරු හිතනවා ඇති මේ වෙලාවේ මනාප දේශපාලනය කරන්න හොඳ වෙලාවක් තමන්ගේ දේශපාලන ධාරාවේ මනාපට එකතු කරගන්න මේ මැතිවරණය පාවිච්චි කරන්න ඕනේ කියන කාරණේ. හැබැයි මේක ජනතාව ජාතික වශයෙන් නායකයෙක් තෝරගන්න මැතිවරණයක් මිසක් මනාප කේන්ද්‍ර කරගෙන තීන්දුව తీන ගන්න මැතිවරණයක් නෙවෙයි. ඉතින් ඉතිහාසය තම ජයග්‍රහණය කරේ ජාතික වැඩපිළිවෙලක් එක ගීපු නායකයා සහ කඳවුර. ඉතින් අපි පැහැදිලිවම පක්ෂයක් විතරේ ජාතික වැඩපිළිවෙල දෙක ඉන්නවා. දැන් බහුතරයක් අපි දැක්ක එතන ඉන්නම පොහොට්ටුවේ මන්ත්‍රීවරු ප්‍රබලයෝ හිටියේ දැක්ක. දැන් ඔබතුමාලත් එක්ක ඉඳලා තියෙන්නේ පොඩි පිරිසක් නේද? බහුතරයක්ද සුළුතරයක්ද කියන කාරණේ දැන් ඔය ගියා කියන අය අපේ ගෙදරත් ඇවිල්ලා ගියේ. අය රැත් ආවා. අය රැත් ආව සමහරව අද උදේත් හම්බුණා. ඒ හින්දා තාම සමහරු තීන්දුව ගැනීමේදී පොඩි චකිතකින් ඉන්නවා. ඉතින් ඒක මේ වර්තමානයේ තියෙන දේශපාලනික පසුබිම. ඉතින් මෙවැනි දේශපාලන ඉතිහාසයේ සමහර විට ඔබට මට අලුත් වෙන්න පුළුවන්. මොකද අපි දෙන්නම තරුණ හින්දා. ඒදී අපේ වැඩිහිටියන්ට අපේ තාත්තලට මේ දේශපාලනේ හොඳට පුරුදුයි. ඉතින් මෙවැනි සිදුවීම් වෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි අපි සියලු දෙනාගේම ආදරෙන් ඉල්ලන්නේ. අපි නියෝජනය කරපු දේශපාලන කඳවුර අපි ආරක්ෂා කරමු. අපි අතර යම් මතවාදයක් ඇති. මේ මතවාදය අපි පසක තියලා අපි නියෝජනය කරපු දේශපාලන කඳවුර අපි විශ්වාස කරපු මේ රටේ ඒකීයත්වය මේ රටේ ජාතික චින්තනය ජාතික ආර්ථිකය ගොවියා දීවරයා කම්කරුවා රණවීරුව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි එකට ඉමු කියන ආරාධනය කරනවා. ඒ වගේම දැන් මේ සිදුවීමත් එක්ක ඔබතුමාලගේ අපේක්ෂකයාත් එක්ක ඔය කණ්ඩායමේ තීරණයේ වෙනසක් වීමේ සම්භාවිතාවයක් තියෙනවද? නෑ, අපේක්ෂකයා තීරීම පිළිබඳව මීට වඩා අපි තව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. පළවෙනි කාරණේ තමයි අපි ඉර ඇඳගත්තේ කොතනද? අපි තවදුරටත් අපි නොවිශ්වාස කරන අපි විශ්වාස නොකරන ප්‍රතිපත්තිමය කාරණා මත අපි තවදිගටත් යනවද? එහෙම නැත්නම් පක්ෂයක් කඳවුරක් ආරක්ෂා කරන්න පක්ෂීය අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කරනවද කියන කාරණය. ඉතින් මේ පුද්ගලයෝ පදනම් කරගෙන නෙවෙයි, මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ නාමරාජ පක්ෂ හෝ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයෝ පදනම් කරගෙන නෙවෙයි, මේ හුදෙක් ප්‍රතිපත්තිමය කාරණා මත ගත්තු දේශපාලනික තීන්දුවක් මිසක් මේ තනි පුද්ගලයෙක් පදනම් කරගෙන ගත්තු දේශපාලන තීන්දුවක් නෙවෙයි. ඒ හින්දා අපි විශ්වාස කරනවා නොයෙක් කැඩ චෝදනා කරන්න පුළුවන්. දැන් මම දැක්කා නොයෙක් පෞද්ගලික කාරණා සඳහන් කරනවා එක එක අයගේ. ඉතින් මම හිතන්නේ ඒවා මේකට අදාළ නැහැ. මේක ප්‍රතිපත්තිමය කාරණයක්. අපි ප්‍රතිපත්තිය වශයෙන් තීන්දුවක් ගත්තා. මොකද අපි නියෝජනය කරන දේශපාලන මතවාදය ජයග්‍රහණය නැත්නම් වෙනත් දේශපාලන මතවාදයකට අවස්ථාවාදීව පවල දෙනවද? එහෙම නැත්නම් අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ජයග්‍රහණය කරනවද? සටන් කළා. ඉතින් ඉඳන් මම හිතනවා අපි ඒ වගකීම ඉටු කරන දේශපාලන බලවේගයක්. ඔබතුමා නැවතත් කිව්වා දැන් ඒ කියපෝය නැවතත් ප්‍රයෝග ඉදිරියට ආව කෙනකතාව. ඉතින් මේ මොකක් හරි වෙනසක් තියෙනවද? එහෙම මොකක් හරි ඔවුන්ගේ ප්‍රකාශවල මොකක් හරි වෙනසක් තියෙනවද? එතුමාගේ සාකච්ඡාවත් එක්ක අපි හිතපු දේවල් අපිට ලැබෙන්නේ නැහැ. අපි කරන්න යන දේවල් අපිට කරන්න හම්බෙන්නේ නැහැ. මොකක් හරි එහෙම දේවල් මොනවා විශේෂ ප්‍රකාශයක් කියවුණා? නෑ, එවැනි විශේෂ කාරණයක් නෑ. ඒ අයගේ අදහස් පිළිබඳව දෙපාර්ශ්වයම දැනුවත් කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකට අපි කලබල වෙන්න හොඳ නෑ. ඔබතුමාලගේ අපි අපේ ඩීල් එක තියෙන ජනතාව එක්ක. ඔබතුමාලගේ සහය තවදුරටත් අපේක්ෂාවෙන් බලා සිටිනවා කියලා කාංචන විජේසේකර අමාත්‍යවරයා කිව්වා. මොකද කියන්නේ ඒක? දෙන්න නෑ. එතුමාගේ ඉල්ලීම සාධාරණයි. මොකද එතුමා දන්නවා පොහොට්ටුව මේ වටේ වමේ දේශපාලන. මොකද එතුමා අපේ කඳවුර වෙනුවෙන් සටන් කරපු කෙනෙක්, අපේ පෞද්ගලිකවත් මගේ හොඳම මිත්‍රයෙක්.
ඉතින් අපිට දේශපාලනික වශයෙන් මතවාදීව වෙන් වෙන්න උනත් පෞද්ගලිකව අපි වෙන් වෙලා නැහැ. ඒ සම්බන්ධතාවය අදටත් තියෙන එක හෙටත් තියෙනවා. හැබැයි දේශපාලනික වශයෙන් මේ වෙලාවේ අපි දෙන නියෝජනය කරන කඳුරු දෙක දෙකක් බවට ස්වභාව ධර්මයේ පත් වෙලා තියෙනවා. නැත්තම් මේ හිතාමතා කරපු කාරණයක් නෙවෙයි. ඉතින් එතුමත් විශ්වාස කරනවා මේ වමේ නියෝජනය කරන පොහොට්ටු කඳුරු නැතුව කිසිම දේශපාලන පක්ෂයකට ජයග්‍රහණය කරන්න බෑ කියලා. ඉතින් එහෙනම් තමයි එතුමා උත්සාහ කරන්නේ. ඉතින් මම එතුමා එක්ක ඒ ගැන සාකච්ඡා කරනවා. මොකද අපි ප්‍රතිපත්තිමේ වශයෙන් එකතු වෙනවා මිසක් අපි පුද්ගලය පදනම් කරගෙන එකතු වෙන්නේ නැහැ. ඉතින් මොකද ඔය බහුතරයක් මාගේ හොඳම යාළුවෝ ටිකනේ. මාත් එක්ක 2010 පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාත් එක්ක වෙඩි කාලා හිරේ ගිහිල්ලා ගුටි කාපු අය. ඉතින් අද මතවාදීව UMP කඳවුර සහ UMP විරෝධී කඳවුර කියලා අපි දෙකුල්ල දෙපැත්තට බෙදලා තියෙනවා. ඉතින් ඒක මතවාදීව බෙදීමක් මිසක් පෞද්ගලික බෙදීමක් නෙවෙයි. ඉතින් මේ රටේ මම විශ්වාස කරනවා අපි නියෝජනය කරන කඳවුර අපි ආරක්ෂා කරන්න ඕනේ. දැන් දිලුම් මමුඩුගම අමාත්‍යවරයා තියෙනවා මේ නැට්ට තියෙන්නේ මෙහි පොහොට්ටු තියෙන්නේ ඒගොල්ලන්ගේ අතේ කියලා ඇත්තද? නැට්ටයි පොහොට්ටුයි දෙකම තියෙන ජනතාව ගාව. අපි දෙන්නම ගාව නෙවෙයි. ඉතින් හින්දා නැට්ට කාය ගාවද පොහොට්ටු කාය ගාවද කියන ප්‍රශ්නේ තීන්දුව කරන්න ඕනේ ජනතාව. ඉතින් මේ දෙකම තියෙන්නේ මේ රටේ මහ ජනතාව ගාව මිසක් අපි දෙන්නම ගාව නෙවෙයි. අනිත් එක මේ මොහොතේ කතා වෙන අනිත් දේ තමයි යම් කිසි විදිහකට දැන් මේ ඔයගොල්ලෝ දෙකෙළු වීමත් එක්කම අමුසිතේ රණවීර කුමාරසිංහ මහත්තයාගේ අවශ්‍යතාව මිෂ්ට නොවුනොත් නැවත යම් විදිහකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මැතිවරණ කල් දාන්න උත්සාහ කරන කියන චෝදනාව දිගින් දිගටම තිබ්බා. ඔය අද ඊයේ මතුවෙච්ච චෝදනාවක් නෙවෙයි. අපි එදත් හිටියේ මැතිවරණ කල් දානකට විරුද්ධව. අපි අද ඉන්නෙත් මැතිවරණ කල් දානකට විරුද්ධව. ඉතින් මමත් හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පරණත දේශපාලන නායකයෙක් විදියට මේ මැතිවරණ කල් දානකට අත ගහන එකක් නෑ. අයවතාවක් දෙපාරක් කරා. ප්‍රාදේශ සභාව කල් දැම්ම, පළාත් සභාව නැත්තරම නැති කරා. පළාත් සභා තියෙනව නැද්ද කියලා දැන් නැහැ යහපාල ආණ්ඩුවෙන් පස්සේ. ඒත් මම හිතනවා එතුමා මේ වෙලාවේ ජනාධිපතිවරණය පිළිබඳව සාධනීයව හිතලා මැතිවරණේ තියයි. දේශපාලන මණ්ඩලයේ හිටිය යුතු සංඛ්‍යාව කීයද සාමාන්‍ය ශ්‍රී ලංකා ප්‍රතිනිධියෝ? අපි 80ක් 84ක් වගේ ප්‍රමාණයක් සිටිය යුත්තේ. ඉතින් 90ක් 96ක් වගේ 14ක් ඇවිල්ලා නැහැ පෞද්ගලික හේතු මත ඒ අය දැනුම් දීලා තියෙනවා. ඉතින් ආපු අයගේ සංයුතියෙන් තමයි මේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක පැහැදිලිවම අපි කියන්න ඕනේ මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නියෝජනය කරන දේශපාලන මණ්ඩලයක් නෙවෙයි. මේකට පළාත් පාලන ආයතන නියෝජනය කරනවා, වෘත්තීය සමිති නියෝජනය කරනවා, තරුණ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය නියෝජනය කරනවා, පක්ෂ අනිකුත් අනුබද්ධ සංවිධාන නියෝජනය කරනවා. පක්ෂයේ සියලුම අනුබද්ධ සංවිධාන සහ අනිකුත් සංවිධාන නියෝජනය කරමින් ඇති ගොඩනැගපු සංකලනයක්. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවරු එකතු වෙලා තීන්දුව තීරණ ගන්න දේශපාලන මණ්ඩලයක් නෙවෙයි. මොකද කලින් හැම දේශපාලන පක්ෂයකටම තිබ්බ චෝදනාවක් තමයි අපේ පක්ෂේ ගොඩනැගෙනකොට මේ තීන්දුව තීරණ ගැනීමේදී එක් කොට්ටාසයක පැවැත්මට පමණක් තීන්දුව ගන්නවා කියලා. ඉතින් අද අපේ පක්ෂය අපි ඒක නැති කරලා තියෙනවා. දැන් උදාහරණයකට මෙතුමා UK සුමිත් මණ්ඩලතුමා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් හිටපු. අද පාර්ලිමේන්තුවේ ඉන්දික අනුරුද්ධ මැතිතුමත් එහෙමයි. රාජ්‍ය සභාවේ සභාපතිවරයෙක් ප්‍රසන්න රණවීර මණ්ඩලතුමත් එහෙමයි. ඒ වගේම සහන් මණ්ඩලතුමාලා, මිලාන් මණ්ඩලතුමාලා, කෝකිලා මණ්ඩලතුමා පළාත් සභාවෙන් ආවේ. කාංචන විජේසේකර මණ්ඩලතුමා පළාත් සභාවෙන් එමත්තුමා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ප්‍රසන්න රණතුංග එමත්තුමා මහමැතිවරයා විදිහට ඉඳලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් අපේ පක්ෂයේ බිම් මට්ටමේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක්ට උනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් දක්වා යන්න පුළුවන් යාන්ත්‍රණය අපි හදලා තියෙනවා. ඉතින් ඒක තමයි අපේ පක්ෂයේ සාර්ථකත්වය සහ අපේ පක්ෂයේ තියෙන හයිය. ඉතින් දේශපාලන මණ්ඩලයේ ගොඩනගලා තියෙන්නේ මේ සීළු දිනාගෙම එකමුතුවක් විදියට. මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපි පැහැදිලිවම ජනාධිපති වර්ණයට නොමිනේෂන් දුන්නොත් අපේ මන්ත්‍රීවරයෙක් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් අය පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. තවදුරටත් පොහොට්ටුවේ සහාය ලබාගෙන මේ බලාපොරොත්තු රණවීර විසිකම මහතා තියාගන්න පුළුවන්ද? ඉතින් මම දැන් ප්‍රතිපත්ති මේ කාරණා මම එකයි මුනිදන් කිව්වේ එතුමාගේ වැරද්ද උනේ ඒ කණ්ඩායමේ එතුමාගේ විතරක් නෙවෙයි මම හිතන්නේ ඒක එක්සත් ජාතික පක්ෂ දේශපාලනේ හැටි. එක්සත් ජාතික පක්ෂ දේශපාලනේ හැමදෑම කරේ තනි පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන මැතිවරණ ව්‍යාපාර මෙහෙයුප එක. අපි මුල ඉඳන්ම කිව්වා ප්‍රතිපත්ති මේ වශයෙන් අපි පක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියන කාරණේ. ඉතින් ඒක නොකර පුද්ගලයෝ එක්කෙනා එක්කෙනා ළඟට අරගෙන ආණ්ඩුවක් හදන්න ගියාම ඕක තමයි අවසානේ වෙන ප්‍රතිඵලය. ඉතින් අපි නෙවෙයි ආණ්ඩුව බෙදුවේ. බස් ස්ටෑන්ඩ් වල ජනාධිපති අපේක්ෂකවරු යෝජනා කරපු අය තමයි මේ ආණ්ඩුව කැඩෙන තැනට වැඩ කරේ. අපි ඊයේ වෙනකන් ඉතාමත් වගකීමකින් අපේ වගකීම් ඉටු කරා. අපි ආණ්ඩුවේ වගකීම් ඉටු කරා. අපි පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කරා. අපි වචනකින්වත් ඒ අයට හිතරි දෙන්නවත් මැතිවරණ වේදිකාවක අපි කතා කරලා තිබ්බේ නැහැ. මොකද අපි යුතුකම් දන්න වගකීම් හඳුනාගත්තු සහ සන්ධාන දේශපාලනය කරන්න දන්න කට්ටියක්.
අපි හැමදෑම අපේ ඩීල්ලක තිබේ පක්ෂසා ජනතාවක්ක පුද්ගල එක නෙවේ. ඒගේ තාක්ෂණ කරවා මේ මොහොත්තේ ස්වාධීන අපේක්ෂකයකුට ජනත අපේක්ෂකයකුට පක්ෂය මාර්ගයම හැකියාව තියෙන මේ මොහොතේ ස්වාධීන අපේක්ෂකට දීපුකට පක්ෂය මාර්ගයම හැකියාව තාම නොමිනේෂන් බාරදීලා නෑනේ මදන මැතිවුණු කොමසාරිස්ගෙන් තමයි ඔක අහන්න ඕනේ. තාක්ෂණිකව මේ පක්ෂ මාර්ගයෙන් හැකියාවක් තියෙන සමහර. මැතිවුණු කොමසාරිස්ගෙන් තමයි අහන්න ඕනේ. මොකද අපිට පක්ෂ මාර්ග නුමුණාවක් නැහැ. ඔතනට නේ අපේක්ෂකයෙකුට පක්ෂ මාර්ගයෙන් හැකියාවක් තියෙද කියලා මම. එහෙම අපේක්ෂකයෝ ඉන්නවද? සමහරු පර්ස් එක නම් අමතක වෙලා ගිහිලා තියෙනවා අප මුදල් බඳින්න. ඉතින් එහෙම රටක් අපේක්ෂකත් එ බඳින අප මුදල් බඳින පර්ස් එක අමතක කරලා යනවා. නෑ ඔතනමල කියන ශ්‍රී ලංකා පොදු ජාලය පෙරුණේ අපේක්ෂකට පමණයි දෙන්නේ කියන කතාව. ඒක මම කිව්වේ. අපේක්ෂකයෙක් ඉන්නවද දැන්? කී නම් කීපයක් තියෙනවා. තාම අඩත් කියන්නේ නෑනේ. වෙලා වාමු කියන්න. ඇයි ඔබතුමා උදයන්ග මහත්තයන් අහන්නේ සාගර මහත්තයන් එපා අහන්න. පක්ෂ මහලේ කම්නේ. ඉතින් මට කියන්න පුළුවන් තාත්තා මෙහෙම කිව්වා කියලා ඒක නෙවෙයි පක්ෂ තීන්දුව. පක්ෂ තීන්දුව තමයි මහින්ද රාජපක්ෂගේ ඉතාමත් පරණ දේශපාලනඥයෙක්. එතුමා තැන් තැන් වල දේශපාලන තීන්දුව සාකච්ඡා කරන්නේ නැහැ. සහ තැන් තැන් වල දේශපාලන කාරණා ප්‍රකාශ කරන්නේත් නැහැ. ඉතින් ඉඳ එතුමා ඉතාමත් පරණත විදියට මේ අපි නියෝජනය කරන වමේ දේශපාලන බලවේගයේ රට ජාතිය ගැන හිතලා තමන්ගේ දේශපාලන තීන්දුව తీරන ගන්නෙ. ඉතින් සමහරු තමන් කැමති මතේ එතුමාට කියලා එතුමා hina වුණාම ඒක ඇත්ත කියලා හිතාගෙන යනවා.